කෙනෙක්ට පුළුවන් වෙයිද තමන්ගේ සල්ලි සහ බලය හින්දා අවුරුදු ගාණක් තිස්සේ ප්‍රසිද්ධියම අපරාධ කරලා ඒවට දඬුවම් විඳින්නේ නැතුව ඉන්නා? මේ දවස්වල සෝෂල් මීඩියා එකේ හෙට මෙහෙට යද්දී ඕගොල්ලන්ට PDD කියන නම සෑහෙන්න දකින්න හම්බෙන්නේ. සමහර විට ඕගොල්ලෝ කල්පනා කරන්නේ නැති මේ PDD කියන්නේ කවුද කියලා. එහෙම නැත්නම් සමහර විට ඕගොල්ලෝ කල්පනා කරන්නේ නැති මේ PDD කියන කෙනාට සිද්ධ වුණේ මොකද්ද කියලා. එහෙම නැත්නම් සමහර විට ඕගොල්ලෝ මේ වෙද්දි මේ සිදුවීම ගැන හොයලා බලලා මේ ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්නා වෙන්නත් පුළුවන්. සාරාංශයක් විදිහට කිව්වොත් PDD කියලා කියන්නේ ලෝකෙ ඉන්න ප්‍රසිද්ධ රැපර් කෙනෙක් වගේම මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක්. කොමාරි 2023 අවුරුද්දේ අග කොටසේදී තවත් ගායිකාවක් මේ PDDට විරුද්ධව නඩුවක් ගොනු කරනවා. මේ නඩුවෙන් DDට එල්ලවෙන චෝදනාව තමයි එයා සෑහෙන විකෘති කාමාශා තියෙන සෑහෙන අමුතු විදිහ කෙනෙක් කියලා. කොමාරි මේක එයාට එල්ලවෙන පළවෙනි මේ විදිහ චෝදනාව හින්දා මේ ගැන වැඩිය කතාබහට ලක් වෙන්නේ නැහැ. ඉතින් DDටත් පුළුවන් වෙනවා මේක කොහොමරි නඩු මාර්ගයෙන්ම විසඳ ගන්න. එයා හිතන්නේ මෙතනින් එයාගේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙයි කියලා. ඒත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේ චෝදනාවෙන් පස්සේ තවත් එක එක්කෙනා ඉදිරියට ඇවිල්ලා DDට විවිධාකාර විදිහ චෝදනා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ චෝදනා අතරේ දූෂණය කරන්න තැත් කිරීම, අතවර කිරීම, ඒ වගේම බාල අපරාධ වගේ විවිධාකාර විදිහ චෝදනා ගොඩක් තියෙනවා. ඒ වගේම මේ සිද්ධියත් එක්ක ජස්ටින් බීබර්, ආෂා රේමන්, ජේසී, බියොන්සේ, ඒ වගේම කෙවින් හාට් වගේ ගොඩක් සෙලිබ්‍රිටිස්ලාගේ නමුත් එළියට එන්න පටන් ගන්නවා. මෙවැදී මේ DD සම්බන්ධ සිදුවීම ලෝකෙ පුරාවටම සෑහෙන්න කතාබහට ලක් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මේ PDD එහෙම නැත්නම් ෂෝන් කොම්ස් කියන කෙනාට එල්ල වුණ චෝදනා මොනවද? එයා කරලා තියෙන්නේ මොන විදිය අමුතු වැඩද කියලා. ෂෝන් ජෝන් කොම්ස් එහෙම නැත්නම් පෆි, පෆ් ඩැඩි වගේ නම් වලින් හඳුන්වනා DD කියලා කියන්නේ ලෝක ප්‍රසිද්ධ රැපර් කෙනෙක් වගේම මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක්. ඒක නිසා ඔයාලගෙන් ගොඩක් අය මේ සිදුවීම් වලට කලිනුත් DD ගැන දැනගෙන ඉන්න ඇති. ඒත් DD ගැන නොදන්න අයටත් මේ කතාව තේරුම් ගන්න ලේසි වෙන්න ඕන නිසා මම හිතුවා කතාවට යන්න කලින් DD ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නා. 1969 නොවැම්බර් 4 වෙනිදා ඇමරිකාවේ නිව්යෝක් සිටි එකේ හාලෙම්වල ඉපදුන ෂෝන් කොම්ස් කියලා කියන්නේ එච්චරම සල්ලි තිබ්බ පවුලක කෙනෙක් නම් නෙවෙයි. ඒ වගේම තමයි එයාට අවුරුදු 3 එයාගේ ඉස්සරහදිම DDගේ තාත්තා ඝාතනයට ලක් වෙලා තියෙනවා. කොමාරි තමන්ට අවුරුදු 22 විතර අප්ටවුන් රෙකෝඩ්ස් කියන කම්පැනි එකේ ඉන්ටර්න් කෙනෙක් විදිහට වැඩට ගිය DDට පුළුවන් වෙලා තියෙනවා අවුරුද්දක විතර කාලයක් ඇතුළත ඒ කම්පැනි එකේ ඉහළම තනතුරකට යන්න. ඒ කොහොම වුණත් 1993 මොකක් හරි හේතුවක් නිසා DDව අප්ටවුන් රෙකෝඩ්ස් කම්පැනි එකෙන් අස් කරලා තියෙනවා. ඒකෙන් පස්සෙ යා කරලා තියෙන්නේ බෑඩ් බෝයි රෙකෝඩ්ස් කියන නමින් තමන්ගෙම රෙකෝඩ් ලේබල් එකක් පටන් ගන්න එක. ඉතින් වැඩි කාලයක් යන කලින් DDට පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ රෙකෝඩ් ලේබල් එක මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කතාබහට ලක්වෙන රෙකෝඩ් ලේබල් එකක් බවට පත් කරගන්න. ඒකට ප්‍රධානම හේතුවක් වෙන්නේ DD තමන්ගේ බෑඩ් බෝයි රෙකෝඩ්ස් රෙකෝඩ් ලේබල් එකට සම්බන්ධ කරගත්තා ක්‍රිස්ටෝපර් වොලස් එහෙම නැත්නම් බිගී ස්මෝල්ස් කියන රැපර් සෑහෙන කෙටි කාලයක් ඇතුළත ලෝකෙ පුරාවටම ප්‍රසිද්ධ වුණ එක. කොමාරි මේ කාල සීමාව අතරතුරේම ප්‍රසිද්ධියට පත් වුණ රැපර් කෙනෙක් තමයි ටූපක් ෂකූර් කියලා කියන්නේ. ඒත් ප්‍රශ්නේ තමයි මේ රැපර්ස්ලා දෙන්නගෙන් බිගී ස්මෝල්ස් ඊස්ට් කෝස්ට් එක නියෝජනය කරද්දී ටූපක් ෂකූර් නියෝජනය කරන්නේ වෙස්ට් කෝස්ට් එක. කොහොම වුණත් කාලෙත් එක්ක මේ කෝස්ට් දෙක අතරේ තිබ්බ ආරවුල් නිසා වගේම තවත් එක එක ප්‍රශ්න නිසා බිගී ස්මෝල්ස් සහ DD නියෝජනය කරන බෑඩ් බෝයි රෙකෝඩ්ස් ලේබල් එක සහ ටූපක් නියෝජනය කරන ඩෙත්රෝ රෙකෝඩ් ලේබල් එක අතරේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කොමාරි 1996 සැප්තැම්බර් 13 ලාස් වේගස් වලදී ටූපක් ෂකූර් වෙඩි තැබීමක් නිසා ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ මිනීමරුම සිද්ධ වෙලා අවුරුදු ගාණක් ගත වෙනකම්ම කාටවත් තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ මිනීමරුම කරේ කවුද කියලා. ඒත් මේක සිද්ධ වෙලා අවුරුදු 27කට පස්සේ හරියටම කිව්වොත් 2023 සැප්තැම්බර් 9 ටූපක් ෂකූර්ගේ මිනීමරුමට අදාළව ඩුවන් ඩේවිස් එහෙම නැත්නම් කීෆි ඩී කියලා හඳුන්වන කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා.
ඉතින් ඒ කාලෙ ඉඳලම මේ ටූපක් ෂකූර්ගේ මිනිමරුම ගැන විවිධාකාර අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ කාලෙත් ඉදිරිපත් වුණ ප්‍රධානම අදහසක් තමයි මේ විදිහට ටූපක් ෂකූර්ව ඝාතනය කරේ පී ඩිඩී කෙනෙක් කියලා. කොහොම හරි පස්සේ කාලෙක අතරංගුවට ගත්ත කීෆි ඩී කියන කෙනා කියලා තියෙනවා තමන්ට ටූපක්ව මරන්න පී ඩිඩී සල්ලි දුන්න කියලා. එත් මේ වෙනකන් කාටවත් තාම තොප්පු කරගන්න පුළුවන් වෙලා නෑ මේ කීෆි ඩී කියන කෙනාට සල්ලි දීලා ටූපක් ෂකූර්ව මැරුවේ පී ඩිඩී බව. එත් කොහොම හරි මේ ඩිඩී සම්බන්ධ අලුත්ම සිදුවීම හින්දා ආපහු ටූපක් ෂකූර්ගේ මරණය ගැනත් කතාබහට ලක් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම තමයි ටූපක් ෂකූර්ගේ පවුල අය තීරණය කරලා තියෙනවා තමන්ගේම පෞද්ගලික රහස් පරීක්ෂක කණ්ඩායමක් හය කරලා කොහොම හරි ටූපක්ගේ මරණයට ඩිඩී සම්බන්ධ බව ඔප්පු කරගන්න පුළුවන් විදිහේ මොකක්ම හරි සාක්ෂියක් හොයාගන්නවා. කොහොම හරි ටූපක්ගේ මරණය සිද්ධ වෙලා වැඩි කාලයක් යන කලින් 1997 මාර්තු 9 වෙනිදා ක්‍රිස්ටෝපර් වොලස් එහෙම නැත්නම් බිගී ස්මෝල්සුත් වෙඩි තැබීමක් නිසා ඝාතනයට ලක් වෙනවා. ඉතින් මේ මිනිමරුම කරන්න ඇත්තේ ටූපක්ගේ හිතවතෙක් වෙන්න ඇති කියලා ඒ කාලේ ගොඩක් අය සැක කරත් දැන් ගොඩක් අය හිතනවා බිගී ස්මෝල්සුත් මැරුවේ එයාගේ ළඟින්ම ඉඳපු ඩිඩී වෙන්න පුළුවන් බව. ඒ සැකේ ඇත්ත වුණත් නැති වුණත් බිගී ස්මෝල්ස්ගේ මරණෙත් එක්ක ඩිඩී තවත් ප්‍රසිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. 1996 තමන්ගේ පළවෙනි සින්දුව රිලීස් කරපු ඩිඩී 1997 තමන්ගේ පළවෙනි ඇල්බම් එක රිලීස් කරනවා. එයාගේ මේ ඇල්බම් එක කොච්චර සාර්ථක වුණාද කියලා කියනවා නම් මේ ඇල්බම් එක රිලීස් වෙලා සතියක් යද්දී කොපීස් 561,000 විකිණිලා තියෙනවා. ඉතින් මේ විදිහට ටිකින් ටික ශ්‍රේෂ්ඨයේ උඩටම ආව ඩිඩීට පුළුවන් වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨයේ ඇතුළේ ඉන්න සෑහෙන බලවත්ම පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒ වගේම තමයි තමන්ගෙම රෙකෝඩ් ලේබල් එකක්, ක්ලෝදින් ලයින් එකක්, ටීවී නෙට්වර්ක් එකක් තියෙන සයිරොක් වොඩ්කා කම්පැනියකේ හවුල්කාරයෙක් වුණ ඩිඩීගේ මේ වෙනකොට වත්කම ඩොලර් බිලියන 2.5කට ආසන්න ප්‍රමාණයක්. මම හිතන්නේ දැන් ඔයාලට අදහසක් ඇති මේ පී ඩිඩී එහෙම නැත්නම් ෂෝන් කොම්ස් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් සරලවම කිව්වොත් ඩිඩී කියලා කියන්නේ සෑහෙන ප්‍රසිද්ධ, ඒ වගේම සෑහෙන සල්ලි තියෙන ගොඩක් බලවත් කෙනෙක්. කොහොම හරි 2023 නොවැම්බර් මාසෙදී සිද්ධ වෙන දේකුත් එක්ක තමයි ජනතාවට පී ඩිඩීගේ වගේම තවත් සෙලිබ්‍රිටීස්ලා සෑහෙන ප්‍රමාණික ඇත්ත ස්වරූපය ගැන දැනගන්න පුළුවන් වෙන්නේ. මේ හැමදේම පටන් ගන්නේ ඩිඩීගේ හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණ කැසන්ඩ්‍රා කැසී වෙන්චූරා 2023 නොවැම්බර් 16 වෙනිදා ඩිඩීට විරුද්ධව පවරන නඩුවකුත් එක්ක. ඉතින් මේ කැසන්ඩ්‍රා කැසී වෙන්චූරාව ඩිඩීට මුලින්ම හම්බෙලා තියෙන්නේ 2005. එවෙති කැසීගේ වයස අවුරුදු 19ක් විතරයි. එකෝම වුණත් 2006 කැසී ඩිඩීගේ රෙකෝඩ් ලේබල් එක යටතේ ඇල්බම් 10ක් කරන්න ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඉතින් ඒ ගිවිසුමෙන් කැසී ගායිකාවක් විදිහට ගත කරන ජීවිතේ සම්පූර්ණ පාලනයම ඩිඩීට හම්බෙලා තියෙනවා. කොමරි කැසී ප්‍රකාශ කරලා තියෙන විදිහට ඩිඩී යාට මත්ද්‍රව්‍ය දීලා තියෙනවා වගේම ඒවා පාවිච්චි කරන්න කියලා බල කරලා තියෙනවා. ඒ වගේම තමයි ඩිඩී කැසීට කියලා තියෙනවා විවිධාකාර පිරිමියත් එක්ක ලිංගිකව හැසිරෙන්න කියලා. ඊට පස්සේ එයා ඒ දේවල් බලාගෙන ස්වයන්වින්දනය දීලා තියෙනවා. ඒ වගේම ඒ අවස්ථාව වීඩියෝ කරලා තියෙනවා. ඒ වගේම තමයි ඩිඩී සමහර අවස්ථාවලදී සෑහෙන අමානුෂික විදිහට කැසීට පහර දීලා තියෙනවා. එයා මේ විදිහට කැසීට පහර දුන්න අවස්ථාවක් 2016 එයාලා ඉඳපු හොටෙල් එකක CCTV එකක රෙකෝඩ් වෙලා තිබිලා තියෙනවා. ඒ ඩිඩී කරලා තියෙන්නේ ඒ හොටෙල් එකට ඩොලර් 50,000ක් ගෙවලා ඒ වීඩියෝ එක ඉල්ලගන්න එක. මේ දේවල් වලට අමතරව 2018 ඩිඩී බලහත්කාරයෙන් කැසීව දූෂණය කරලා තියෙනවා. ඒ කොහොම වුණත් ඩිඩීට ඕනේ වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ දුරදිග අරගෙන යන්න. ඒ අනුව 2023 නොවැම්බර් 17 වෙනිදා එයා උසාවියේදීම කැසී එක්ක මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. ඉතින් ඩිඩී හිතන්නේ මෙතනින් ඒ ප්‍රශ්නේ ඉවර වෙයි කියලා. ඒත් එතනින් තමයි ඇත්තටම මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ. 2023 නොවැම්බර් 23 වෙනිදා තවත් ගෑනු අය දෙන්නෙක් ඩිඩීට විරුද්ධව නඩු පවර්ලා තියෙනවා. එතනින් එක්කෙනෙක් තමයි ජෝයි ඩිකර්සන්. මේ ජෝයි ඩිකර්සන් කියන කෙනා කියන විදිහට 1991 එයා ඩිඩී එක්ක ඩේට් එකක් ගිහින් තියෙනවා. ඒ වෙලාවේ ඩිඩී එයාට හොරෙන්ම මොනෝහරි මත්ද්‍රව්‍යයක් පෝලා එයාට අතවර කරලා තියෙනවා. එයා කියන විදිහට එවෙද්දී එයාගේ වයස අවුරුදු 19ක් විතරයි.
මේ විදිහට ඩිඩීට විරුද්ධව නඩුවක් ගොනු කරපු අනිත් කෙනා ලීසා ගාඩ්නර් කියලා ගෑනු කෙනෙක්. ලීසා කියන විදිහට ඩිඩීසා ඇරන් හෝල් කියලා තවත් ගායකෙක් එයාට සහ එයාගේ යාළුවෙක්ට අතවර කරලා තියෙනවා. එය සිදුවීම වෙති එයාගේ වයස අවුරුදු 16ක් විතරයි. ඒ වගේම තමයි මේ සිදුවීමෙන් දවස් කීපයකට පස්සේ ලීසාගේ ගෙදරට ආව ඩිඩී ආයෙත් පාරක් එයාට අතවර කරලා තියෙනවා. මේ දෙන්නට අමතරව 2023 දෙසැම්බර් මාසෙදී තවත් ගෑනු කෙනෙක් ඉන්දිරයට ඇවිත් තියෙනවා ඩිඩී තමන්ට කරපු දේවල් ගැන කියන්න. මේ ගෑනු කෙනා කියන විදිහට ඒ කාලේ බෑඩ් බෝයි රෙකෝඩ් සභාපති විදිහට ඉඳපු හාවි පියර් කියන කෙනා තමයි එයාව ඩිට්‍රොයිට් වල ඉඳලා නිව්යෝර්ක් වලට එක්කගෙන ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ හාවි පියර් ඩිඩීසා තවත් කෙනෙක් යතින් එයා සමූහ දූෂණයට ලක් වෙලා තියෙනවා. අනිත් එක තමයි මේ විදිහට දූෂණයට ලක් වෙද්දී ඒ ගෑනු ළමයාගේ වයස අවුරුදු 17ක් විතරයි. ඒ කොහොම වුණත් සති කීපයක කාලයක් ඇතුළත මේ විදිහට පී ඩිඩීට ගෑනු අය 4 දෙනෙක්ගෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ අනුව ඩිඩී තීරණය කරලා තියෙනවා මේ චෝදනාවලට ප්‍රතිචාර විදිහට ඉන්ස්ටාග්‍රෑම් පෝස්ට් එකක් දාන්න. ඇති කියන්නේ ඇති. ගත වුණ සති කීපය ඇතුළත මිනිස්සු මගේ චරිතය ඝාතනය කරන්න, මගේ කීර්තිය නැති කරන්න, මගේ ලෙගසි එක විනාශ කරන්න උත්සාහ කරන විදිය මම නිශ්ශබ්දව බලාගෙන හිටියා. ලේසියෙන් සල්ලි කීයක් හරි හොයාගන්න බලාපොරොත්තු වෙන එක එක අය මට හිතාගන්නවත් බැරි විදිහේ චෝදනා කරලා තිබ්බා. මම පැහැදිලිවම කියන්නම්, මම මේ අය චෝදනා කරන විදිහේ කිසිම දෙයක් කරේ නෑ. මම මගේ නම වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන් සහ සත්‍ය වෙනුවෙන් සටන් කරනවා. එත් මේ ප්‍රකාශයත් එක්ක සිද්ධ වෙන්නේ ඩිඩීගේ ප්‍රශ්න තවත් වැඩි වෙන එක විතරයි. මේ විදිහට 2024 පෙබරවාරි 27 වෙනිදා ඩිඩීගේ ලව් ඇල්බම් කියන ඇල්බම් එකේ ප්‍රොඩියුසර් විදිහට වැඩ කරපු ලිල් රොඩ් ඩොලර් මිලියන 30ක වන්දියක් ඉල්ලලා ඩිඩීට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. ඉතින් මේ ලිල් රොඩ් කියන විදිහට එකපාරක් ඩිඩී එයාට මොනවා හරි මද්‍රව්‍යයක් දීලා තියෙනවා. ඒකෙන් සිහි නැති වුණ එයා ආයෙත් සිහියේදී ඉඳලා තියෙන්නේ ඩිඩීසා තවත් පිරිමය දෙන්නෙක් එක්ක ඇඳක් උඩ. ඒ වගේම ලිල් රොඩ් කියන විදිහට ඩිඩීගේ පුතා ජස්ටින් කොම්ස් එයාලගේ ගෙදරට 18ට අඩු ගෑනු ළමයින්ව එක්කගෙන ඇවිල්ලා එයාලත් එක්ක ලිංගිකව හැසිරලා තියෙනවා. ඒ වගේම තමයි ඩිඩී මේ දේවල් හොරෙන් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් දිගින් දිගටම මේ කතාවට තවත් අලුත් දේවල් එකතු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ජනතාවට තේරෙන්න පටන් ගන්නවා මේ පී ඩිඩීගේ අමුතු වැඩ ගැන කලිනුත් ඕනේ තරම් සාක්ෂි පේන්න තිබිලා තියෙනවා කියලා. මෙතනදී කතාබහට ලක් වෙන තවත් දෙයක් තමයි මෙවැද්දි ප්‍රසිද්ධ ගායකයෙක් වෙන ආෂර් රේමන්ඩ් 90 දශකෙදී අවුරුද්දක විතර කාලයක් ඩිඩී එක්ක ඉඳපු එක. එවැති ආෂගේ වයස අවුරුදු 14ක් විතරයි. ඉතින් ගොඩක් අයගේ අදහස වෙන්නේ මේ ආෂර් රේමන් කියන්නේත් අනිවාර්යෙන්ම ඩිඩීගේ ගොදුරක් වෙන්න ඕනේ කියලා. කොහොම වුණත් ආෂනම් තාමත් ඩිඩීට ප්‍රසිද්ධියේ කිසිම චෝදනාවක් නම් කරලා නැහැ. ඒත් එයාගේ කතාවලින් අපට තේරෙනවා අනිවාර්යෙන්ම එයාටත් සෑහෙන අමුතු විදිහේ දේවල් අත්දකින්න සිද්ධ වෙලා තියෙනවා කියලා. කොමරි 2016දී හාවර්ඩ් ස්ටර්න් එක්ක පවත්වපු ඉන්ටර්වියු එකකදී ආශය ගැන අදහස් දක්වන්නේ මේ විදිහට. එයා කියනවා තමන් ඩිඩීගේ ගෙදරදී සෑහෙන කුතුහලයක් ඇතිවෙන විදිහේ දේවල් දැක්ක බව සහ ඒ කාලේ තමන්ට ඒ දේවල් තේරුනේ නැති බව. ඒ කොහොම වුණත් මේ වෙලාවේ හාවර්ඩ් ස්ටර්න් ආශගෙන් අහනවා අවුරුදු 13දී තමන්ගේ පුතාව මේ විදිහට ඩිඩී එක්ක ඉන්න යවන්න එයා කැමතිද කියලා. ඒ වෙලාවේ ආශ කියන්නේ තමන් කවදාවත් කොහෙත්ම එහෙම කරන්නේ නැති බව. ඒ වගේම තමයි 2004දී පවත්වපු ඉන්ටර්වියු එකකදී ආශ ඩිඩීත් එක්ක ජීවත් වුණ කාල සීමාව ගැන මේ වගේ දෙයක් කියලා තියෙනවා. එයා කියලා තියෙන විදිහට ඩිඩීගේ ගෙදර හැම වෙලාවෙම විවිධාකාර ගෑනු අය ඉඳලා තියෙනවා. ඒ වගේම කාමරයක දොරක් ඇරියොත් කවුරු හරි ලිංගිකව හැසිරෙන විදිහ හරි ඕජි එකක් හරි දකින්න හම්බෙන්න පුළුවන්. ඉතින් ආශ රේමන් වගේම ප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබටත් මේ විදිහට ඩිඩීගේ බලපෑම් වලට ලක් වෙන්න සිද්ධ වුණා කියලා මේ වෙද්දී කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔප්පු වෙලාවත් ඒගොල්ලෝ මේ ගැන පැහැදිලිව කතා කරලවත් නැති වුණත් අපිට YouTube එකේ ඒ සම්බන්ධ විවිධාකාර සාක්ෂි කියලා ඉදිරිපත් වෙලා තියෙන දේවල් දකින්න හම්බෙනවා. ඉතින් ඒ දේවල් බලද්දී අපිටත් යම් තාක් දුරකට අදහසක් ගන්න පුළුවන් ඇත්තටම මෙතන මොකක්ම හරි අමුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා.
කොමහරි තමන් ඩිඩීට පවරපු නඩුවත් එක්ක කැසී ප්‍රකාශ කරලා තිබ්බ දෙයක් තමයි ඩිඩී තමන් ලවා එයාලට ලිංගිකව හැසිරෙන්න පිරිමි අය හොයාගත්ත බව. ඉතින් ඩිඩී ළඟ වැඩ කරපු බොඩිගාඩ් කෙනෙක් වුණ ජීන් ඩීල්ස් කියන කෙනා මේ ගැන ඉන්ටර්වියු එකකදී කියන්නේ ඩිඩී මේ විදිහට පිරිමෑව හොයාගන්නේ කැසී වෙනුවෙන් විතරක්ම නෙවෙයි ඩිඩීගේ ලිංගික ආශාවන් වලටත් එක්ක කියලා. ඒ කොහොම වුණත් දිගින් දිගටම එන මේ චෝදනාවලින් පස්සේ 2024 මාර්තු 25 වෙනිදා ලොස් ඇන්ජලිස් වල සහ මයාමි වල තියෙන ඩිඩීගේ ගෙවල් දෙකක් හෝම්ලෑන්ඩ් සිකියුරිටි ඩිපාර්ට්මන්ට් එකෙන් පරීක්ෂා කරලා තියෙනවා. මේ පරීක්ෂා කිරීම අතරතුරේදී ඩිඩීගේ පුතාලටත් මේ නිලධාරීන් මාංචු දාලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ පරීක්ෂා කිරීම කරගෙන යද්දී හෝම්ලෑන්ඩ් සිකියුරිටි නිලධාරීන්ට එයාලට ලැබුණ චෝදනා ඇත්ත බව තහවුරු කරගන්න පුළුවන් විදිහේ සාක්ෂි ටිකක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ගෙදර ගිනියවි මද්‍රව්‍ය වගේ දේවල් වලට අමතරව බේබි ඔයිල් බෝතල් 1000කට වැඩි ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගෙදර සෑහෙන ලොකු සෙක්ස් පාර්ටිස් පවත්වන බවටත් එයාලට සාක්ෂි හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගෙදරදී හම්බුන ගොඩක් මද්‍රව්‍ය පැය 30කට විතර ආසන්න කාලයක් ලිංගිකව හැසිරෙන්න පුළුවන් විදිහට විශේෂයෙන්ම ඩිසයින් කරපු ඒවා. කොමාරි 2024 මැයි මාසෙදී CNN එකට හම්බෙනවා හොටෙල් එකකදී ඩිඩී කැසී වෙන්චූරට පහර දෙන විදිය සටහන් වුණ CCTV ෆුටේජ් එක. ඒකෙන් පේන විදිහට කැසී උත්සාහ කරලා තියෙනවා එයාලා ඉඳපු හොටෙල් එකෙන් පිට වෙන්න. ඒත් ඒ වෙලාවේ ටවල් එකක් විතරක් ඇඳගෙන එයාගේ පස්සෙන් පන්නගෙන එන ඩිඩී එයාව බිමට ඇදලා දාලා එයාට පයින් ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් හැමෝටම බොහොම පැහැදිලිවම පේනවා මේ ෂෝන් කොම්ස් එහෙම නැත්නම් ඩිඩී කියලා කියන්නේ කොච්චර අමානුෂික කෙනෙක්ද කියලා. ඒ කොහොම වුණත් මේ වීඩියෝ එක ජනගත වීමත් එක්ක ඩිඩී කරන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකෙන් තමන්ගේ මේ හැසිරීම ගැන සමාවිල්ලලා වීඩියෝ එකක් දාන එක. ඒ කොහොම වුණත් මේ ගැන පරීක්ෂණය කරගෙන යද්දී ලොස් ඇන්ජලිස් ඩිස්ත්‍රික් කවුන්ටි එකෙන් නම් කියන්නේ මේ සිදුවීම වෙලා සෑහෙන කාලයක් ගත වෙලා තියෙන හින්දා දැන් එයාලට මේ CCTV ෆුටේජ් එක සාක්ෂියක් විදිහට පාවිච්චි කරන්න බැරි බව. ඒත් එයාලා ප්‍රකාශයක් කරනවා මේ සිදුවීම් වලට මූණ දුන්න කෙනෙක් හරි මේ දේවල් ඇසින්දුටු කෙනෙක් හරි ඉදිරිපත් වෙනවා නම් එයාලට මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් බව. කොමරි 2018දී කැසී වෙන්චූරා කිට්කඩි කියන රැපර් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන තියෙනවා. මේකෙන් සෑහෙන කේන්තිගේ ඩිඩී කැසී එක්ක කියලා තියෙනවා තමන් කිට්කඩිගේ වාහනයට ගිනි තියෙන බව. ඉතින් එයා කිව්වා වගේම වැඩි දවසක් යන කලින් කිට්කඩිගේ වාහනේ එයාගේ ඩ්‍රයිව්වේකේදීම පුපුරලා තියෙනවා. ඒත් ඒකෙන් කිට්කඩිට නම් කරදරයක් වෙලා නැහැ. කොමුණත් මේ දේවලුත් එක්ක ඩිඩීට තවත් විවිධාකාර අයගෙන් චෝදනා එල්ල වෙන්න පටන් ගන්නවා. ඒ අතරින් ඩෙරෙක් ලී ස්මිත් කියලා කෙනෙක් ඩිඩීගෙන් ඩොලර් මිලියන 100ක වන්දියක් ඉල්ලලා නඩුවක් දාලා තියෙනවා. එයා කියන විදිහට 1997දී ඩිට්‍රොයිට් වල තිබ්බ පාටි එකකදී ඩිඩියාට මද්‍රව්‍ය ලබා දීලා එයාට අතවර කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ දේවලුත් එක්ක 1999දී ක්ලබ් එකක සිද්ධ වුණ වෙඩි තැබීමකටත් ඩිඩී සම්බන්ධ බව ආයෙත් කතාබහට ලක් වෙන්න පටන් ගන්නවා. ඊට අමතරව තවත් දෙන්නෙක් ඉදිරිපත් වෙලා තියෙනවා ඩිඩීගෙන් Tamanට සිද්ධ වුණ අතවර කිරීම ගැන කතා කරන්න. එතනින් එක්කෙනෙක් තමයි ක්‍රිස්ටා මැක්කීන් කියන නිරූපිකාව. එයා කියන විදිහට එයාට මුලින්ම ඩිඩීව හම්බෙලා තියෙන්නේ 2003දී තිබ්බ ෆැෂන් ඉවෙන්ට් එකකදී. එතනදී ක්‍රිස්ටල්ට කතා කරපු ඩිඩී එයාට කියලා තියෙනවා එයාගේ කැරියර් එක හදාගන්න තමන් උදව් කරන්න කැමතියි කියලා. ඊට පස්සේ එයා ක්‍රිස්ටල්ට ආරාධනා කරලා තියෙනවා එයාගේ ස්ටුඩියෝ එකට එන්න කියලා. ඉතින් එතනදී ඩිඩී ක්‍රිස්ටල්ට මරිජුවානා වගේක් දීලා තියෙනවා. ඒත් ඒ වෙලාවේ ක්‍රිස්ටල්ට තේරිලා තියෙනවා එතන මරිජුවානා වලට අමතරව තවත් මොනවම හරි දෙයක් මිශ්‍ර කරලා තියෙන බව. කොමරි ඒක පාවිච්චි කරාට පස්සේ එයා සෑහෙන අඩපණ වෙලා තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්ටල්ව එතන තිබ්බ බාත්รูම් එකක් ඇතුළට එක්කගෙන ගිය ඩිඩි එයාලව එක එක දේවල් කරගෙන තියෙනවා. කොමරි මේ වෙලාවේ සිහි නැති වුණ ක්‍රිස්ටල්ට ආයෙත් සිහිය ඇවිත් තියෙන්නේ ටැක්සි එකක් ඇතුළේදී. ඒ තමන්ට කොයිම වෙලාවක හරි සාක්ෂි ඕනේ වෙයි කියලා හිතුන නිසා ක්‍රිස්ටල් කරලා තියන්නේ එදා එයා ඇඳගෙන ඉඳපු ඇඳුම් ඔක්කොම ඒ විදිහටම ප්ලාස්ටික් කවර්ස් වල දාලා පරිස්සමට අරන් තියෙන එක.
මේ අතරෙම ඒප්‍රිල් ලම්ප්‍රෝස් කියලා තවත් ගෑනු කෙනෙක් ඉදිරිපත් වෙනවා ඩිඩීගේ අතින් තමන්ට සිද්ධ වුණ දේවල් ගැන කතා කරන්න. මේ ගෑනු කෙනා කියන විදිහට එයාට ඩිඩීව හම්බෙලා තියෙන්නේ 1994දී. ඒ අවස්ථාවේදී ඩිඩී ඉදිරිපත් වෙලා තියෙනවා ඒප්‍රිල්ට ෆැෂන් ඉන්ඩස්ට්‍රියකින් ඉස්සරහට යන්න තමන් උදව් කරන්නම් කියලා. ඒත් අන්තිමේදී සිද්ධ වෙලා තියෙන්නේ අවුරුදු 5-6ක විතර කාලයක් තිස්සේ ඒප්‍රිල්ට විටින් විට ඩිඩීගේ අතවර කිරීම් වලට ලක් වෙන්න සිද්ධ වුණ එක. ඒ වගේම තමයි ඩිඩී මේ අවස්ථා රෙකෝඩ් කරලා තවත් අයට පෙන්නලා තියෙනවා. කොමාරි මේ දේවල් වලින් පස්සේ මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2024 සැප්තැම්බර් 16 වෙනිදා මැන්හැටන් වල හොටෙල් එකකදී FBI එකෙන් PDD ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේ අත්අඩංගුවට පත්වීමෙන් පස්සේ ඩිඩීගේ ලෝය නම් කියලා තියෙන්නේ එයා කොහොමත් බාර වෙන්න හිතාගෙන ඉඳපු බව. ඒ වගේම මේ අත්අඩංගුවට ගැනීමත් එක්කම එයාලා අපගන්න උත්සාහ කරත් එයාලට අපගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ 2024 සැප්තැම්බර් 18 වෙනිදා එයාලා ඩොලර් මිලියන 50ක මුදල් ලැබයක් මත ආයෙත් ඇපයිල්ලුවත් ඒ වතාවෙත් එයාලගේ ඇපයිල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මේ වෙති ඩිඩීට එල්ල වෙලා තියෙන චෝදනාවලට අනුව බොහෝ විට එයාට ජීවිතාන්තය දක්වා හිරේම ඉන්න සිද්ධ වේවි. එකෝම වුණත් මේ වෙද්දි ඩිඩීව රඳවලා තියෙන්නේ මෙට්‍රොපොලිටන් ඩිටෙන්ෂන් සෙන්ටර් එකේ. ඒත් ඉස්සරහට මේ කතාවට එකතු වෙන දේවලුත් එක්ක ඩිඩී ඉන්න තැන වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ඩිඩී තාමත් නීති ඉදිරියේ සම්පූර්ණයෙන්ම වරදකාරයෙක් බවට පත් වෙලා නැහැ. ඒත් ගොඩක් අය නම් කියන්නේ මේ විදිහට ඩිඩීව අත්අඩංගුවට ගත්තට පස්සේ, ඒ වගේම ඩිඩීගේ ගෙදර පරීක්ෂා කරාට පස්සේ එයා වැරදිකරුවෙක් බව ඔප්පු කරන්න පුළුවන් විදිහේ සාක්ෂි ගොඩක් හම්බෙලා තියෙනවා කියලා. ඉතින් ගොඩක් අයගේ අදහස වෙන්නේ ඩිඩීට ආයේ කවදාවත් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ නැති වෙයි කියලා. ඒ වගේම තමයි එයා හිරෙන් නිදහස් වුණත් එයාට ආපහු මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙයි කියලා විශ්වාස කරන්න බෑ කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඇමරිකාවේ ඉන්න ගොඩක් සෙලිබ්‍රිටිස්ලා මේ ඩිඩීගේ පාටිස් වලට සහභාගී වෙලා තියෙනවා. ඒත් ගොඩක් අය නම් කියන්නේ ඩිඩීගේ පාටිවල මුල කොටස එච්චරම ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් සාමාන්‍යයෙන් පාන්දර විතර වෙද්දී තමයි එතන අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නෙ කියලා. ඉතින් මේ සම්බන්ධව කතාබහට ලක් වෙද්දී ගොඩක් සෙලිබ්‍රිටිස්ලා කියලා තියෙන්නේ ඒගොල්ලෝ ඩිඩීගේ පාටිස් වලට ගියත් මේ විදිහ අමුතු දේවල් සිද්ධ වෙනකන් ඒගොල්ලෝ පාටිස් වල හිටියේ නැහැ කියලා. කොහොම හරි මේ වෙද්දි කතාබහට ලක් වෙලා තියෙන දෙයක් තමයි මේ පාටිස් වල සිද්ධ වුණ දේවල්, එහෙම නැත්නම් මේ ඩිඩී කරපු අමුතු දේවල් ගැන ගොඩක් සෙලිබ්‍රිටිස්ලා දැනගෙන හිටියා කියලා. මොකද ඇත්තටම මේ පාටිස් වල ළමා අපයෝජන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම දූෂණය කිරීම සිද්ධ වෙලා තියෙනවා. අතවර කිරීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සෑහෙන විකෘති දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඩිඩී කියන කෙනා මිනිමරුම් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම පැහැර ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙද්දී මේ අනිත් සෙලිබ්‍රිටිස්ලා ඒ වගේ දේවල් දැනගෙන ඒ ගැන කතා කරන්නේ නැතුව හිටියේ ඇයි කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ සිදුවීමත් එක්ක එක එක විදිහේ තියරීස් හදන්න පටන් අරගෙනත් තියෙනවා. ඉතින් ගොඩක් අය සැක කරනවා මේ වෙද්දී ඇත්තටම ටූපක් ෂකූර්ව වගේම බිගි ස්මෝල්ස්වත් මැරුවේ ඩිඩී වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මෙයාගේ තියරයකට අනුව ඒගොල්ලෝ සැක කරනවා මේ ඩිඩී ඇතුළු කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ බලය හොලිවුඩ් එක ඇතුළේ තියාගන්න ඕනෙම දෙයක් කරන්න ලෑස්ති කියලා. ඉතින් ඒ නම් ලැයිස්තුවට බියොන්සේ, ජේසී වගේ කට්ටිය ඇතුළත්. ඉතින් ඒ කට්ටිය හිතන්නේ ඇත්තටම මයිකල් ජැක්සන්, ඒ වගේම ලෙෆ්ටයි, ඒ වගේම අලියා, ඒ වගේ අයවත් ඝාතනය කරේ මේ ඩිඩී ඇතුළු කණ්ඩායම, එහෙම නැත්නම් බියොන්සේ, ඩිඩී සහ ජේසී ඇතුළු කණ්ඩායම වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ දේවල් නම් ඇත්තටම තියරීස් විතරයි. අපි දන්නේ නැහැ ඒ දේවල් ඇත්තටම ඇත්තද, එහෙම නැත්නම් බොරුද, කොයි වගේ දේවල්ද කියලා. ඉතින් මේ සම්බන්ධව පරීක්ෂණ ඉස්සරහත් කෙරීගෙන යනවා. ඉතින් ඩිඩීගේ මේ පාටිස් වලට සහභාගී වුණ, එහෙම නැත්නම් ඩිඩීගේ සමහර වැඩවලට හවුල් වුණ සෙලිබ්‍රිටිස්ලා ගැනත් මේ වෙද්දි පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් ඒ නම් ලයිස්තුව කෙලියට අවිල්ල තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ ඒකත් දකින්න ඇති. ඉතින් කොහොම හරි මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු තාමත් සිද්ධ වෙගෙන යන හින්දා අපිට ඒ සම්බන්ධව සම්පූර්ණයෙන්ම අදහසක් තාම කියන්න විදිහක් නැහැ. කොහොම හරි මේකෙන් එළිවෙන තයක් තමයි ඩිඩී කියන කෙනා ප්‍රසිද්ධියම තමන්ගේ මේ අමුතු වැඩ දිගින් දිගටම කරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් සෙලිබ්‍රිටිස්ලා ගැන දැනගෙන ඉල්ලත් තියෙනවා. ඒගොල්ලෝ ඒ දේවල් වලට හවුල් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මිනිස්සුන්ට මේක සෑහෙන ෂොක් එකක් වෙලා තියෙනවා. මොකද තමන් ආදරය කරපු, තමන් ෆලෝ කරපු, එහෙම නැත්නම් තමන්ගේ රෝල් මොඩල්ස්ලා විදිහට දැකපු සෙලිබ්‍රිටිස්ලා මෙහෙම අමුතු විදිහට හැසිරෙද්දි, මේගොල්ලෝ මේ විදිහේ අමුතු වැඩ කරද්දි, මේගොල්ලෝ මේ විදිහේ අපරාධකාරයෝ බවට පත් වෙලා ඉද්දි මිනිස්සුන්ට ඒක සෑහෙන ෂොක් එකක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ වෙද්දි ගොඩක් දේවල් මේ විදිහට කතාබහට ලක් වෙන පටන් ගන්න තියෙනවා. කලින් කිව්වා වගේ විවිධාකාර තියරීස් ගොඩනැංවිලා තියෙනවා. ඉතින් ඒ දේවල් වල ඇත්ත නැත්ත
අපි තාමත් හරියටම දන්නේ නැහැ. කොහොම හරි ඉතින් මම හිතන්නේ ඉතින් මේ පරක් වෙලා හරි මේ විදිහ අපරාධකාරයෙක්ට දඬුවමක් ලැබුණ එක හොඳයි. ඒ වගේම තමයි මෙතන කතාබහට ලක් වෙන කතා කීපයක් තියෙන දූෂණ චෝදනා තියෙනවා. ඒ වගේම ළමාපචාර චෝදනා තියෙනවා. ඉතින් ඒ වගේනුත් කතාබහට ලක් වෙන්නේ මේ ප්‍රසිද්ධ එළියට ඇවිල්ලා කතා කරන්න පුළුවන් වුණ කීප දෙනෙක්ගේ කතා විතරයි. ඉතින් මෙතන මම හිතන්නේ සෑහෙන කතා ගොඩක් ඇති. ඒ වගේම තමයි දැන් අපි තාමත් මේ කතාබහට ලක් වෙන්නේ මේ මත්තනකට අරගෙන තියෙන ඩිඩී විතරයි. ඉතින් මම හිතන්නේ මේ ශේෂ්ත්‍රය ඇතුලේ ඒ වගේ කට්ටිය තව කොච්චර ඇද්ද? ඉතින් මේක ඇමරිකාවට විතරක් අදාළ කතාවක් නෙවෙයි. මිනිස්සුන්ට බලය හම්බුනාට පස්සේ, මිනිස්සුන්ට සල්ලි හම්බුනාට පස්සේ මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව යනවා තමන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මම කලින් එක දවසකුත් කිව්වා වගේ මිනිස්සුන්ගේ ඇතුලේ හොඳ සහ නරක කියන දෙකම තියෙනවා. මිනිස්සුන්ට එක එක වෙලාවට එක එක දේවල් හිතනවා. මිනිස්සුන්ට නරක දේවල් කරන්න හිතන වෙලාවලු තේනවා ඇති. ඉතින් මිනිස්සුන්ගේ ඔළුව වැඩ කරන්න එක එක විදියට එක එක වෙලාවට මිනිස්සුන්ට එක එක දේවල් හිතනවා. ඒත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ පාලනයකින් යුතුව වැඩ කරන්න. ඒත් ඉතින් අපි දැකලා තියෙන දෙයක් තමයි මිනිස්සුන්ට සල්ලි හම්බුනාට පස්සේ මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව යනවා. මිනිස්සුන්ට බලය හම්බුනාට පස්සේ මිනිස්සුන්ට තේරෙන්නේ නැතුව යනවා තමන් කරන්න ඕනේ මොකද්ද? තමන් ඉන්න ඕනේ කොයි වගේ සීමාවකද කියලා. ඉතින් අපි ඕන තරම් දැකලා තියෙනවා ලංකාවෙත් බලය තියෙන අය මිනි මරනවා. ඒ මිනි මැරුම් ඊට පස්සේ වසන් කරනවා. ඒ වගේම තමයි හොරකම් කරනවා. ඒ හොරකම් කිරීම වසන් කරනවා. ඒ වගේ විවිධාකාර දේවල් අපි ඉතින් මේ ලිංගිකත්වයේ සම්බන්ධ දේවලුත් අපි ලංකාවෙත් දැකලා තියෙනවා විවිධාකාර අමුතු දිය දේවල්. ඉතින් ඇත්තටම මට හිතෙන මිනිස්සුන්ට බලය සහ සල්ලි හම්බුනාට පස්සේ තමන් ඇත්තටම ඉන්න ඕනේ ලිමිට් එක මොකද්ද? තමන් කරන්න ඕනේ දේවල් මොනවද? අර හොඳ සහ නරක අතර තියෙන වෙනස කියන එක මිනිස්සුන්ට අඳුරගන්න බැරි වෙනා වගේ දෙයක් තියෙනවා. අර මම හිතන්නේ අර කෙනෙක්ට දැන් අපිට තාම තේරෙන්නේ අපි මිනිස්සු කියලා අපිට කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තියෙනවා කියලා. අර මිනිස්සුන්ට අසීමිත විදිහ බලයක් හම්බුනාට පස්සේ මිනිස්සුන්ට හිතෙනවා තමන් දෙවි කෙනෙක් වගේ, තමන්ට හිතෙන ඕනෙම දෙයක් තමන්ට කරන්න පුළුවන්, තමන්ට ඒ දේවල් කරලා නීතියෙන් බේරෙන්න පුළුවන්, තමන්ට ඕනෙම දෙයකින් බේරෙන්න පුළුවන් කියලා. ඉතින් අන්තිමේට ඩිඩිට තමන්ගේ වැරදි වලට බන්දි ගවන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මම හිතනවා ලංකාවේ වුණත් දඬුවම් ලැබිය යුත්තන්ට දඬුවම් ලැබිය යුතුයි. තාමත් මම හිතන්නේ අපිට පෙනිපෙනී ගොඩක් මිනිස්සු ඉන්නවා දඬුවම් ලැබිය යුත්තෝ, අපරාධ කරලා බේරලා ඉන්න මිනිස්සු. ඉතින් අපි හිතමු ඉස්සරහට දඬුවම් ලැබිය යුත්තන්ට දඬුවම් ලැබේවි කියලානේ. ඉතින් ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවට. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ කන්ටෙන්ට් එකට සපෝට් කරන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි කියන්න ඕනේ ඉතින් සෑහෙන කාලයක් මේ ගෙවුණු මාසය තුළද මට ටිකක් දිගින් දිගටම වීඩියෝස් දාන්න බැරි වුණා. මම කලින් දාපු එකේ වීඩියෝස් දාන්න බැරි වුණා. ඒකට හේතු වුණේ මට විභාගයක් ලියන්න සිද්ධ වුණා. හරියටම කිව්වොත් එහෙනම් මගේ කැම්පස් එකේ අන්තිම විභාගය. ඒක නිසා ටිකක් ඒකට මහන්සි වෙන්න සිද්ධ වුණා. මොකද හේතුව තමයි ඒක රිපීට් කරගත්තොත් එහෙම ඒක සෑහෙන කරදරයක් බවට පත් වෙන හින්දා. ඉතින් ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ. ඉස්සරහට මම ආපහු දිගින් දිගටම වීඩියෝස් දාන්න පටන් ගන්නවා. ඉතින් මොකද ටික කාලයක් තිස්සේ මොකද රැකියා විරහිත උපාධිධාරියෙක් විදිහට මොකක් හරි දෙයක් කරන්න සිද්ධ වෙනවනේ. ඒකින්ද ඉතින් ටික කාලයක් ඉස්සරහට ගොමත් වීඩියෝස් කරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් ඒකට ඕගොල්ලන්ගේ සහයෝගය ඕනේ වැඩි දියුණු කරගෙන යන්න. ඉතින් ඒක තමයි කතන්දරේ. ඉතින් සමා වෙන්න වීඩියෝස් දාන්න පරක් වුණාට ඉතින් මම ඉස්සරහට වැඩි දියුණු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි වීඩියෝ කියවන්නකම් බැලුවට. එහෙනම් මේ වගේ වීඩියෝකින් අපි ආයෙත් හම්බෙමු.